ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අනපනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම සහ නව රෙගුලාසි ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. ඊට ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු අදාළ ආයතන කිහිපයක නිලධාරීන් එක්ව සිටියා. දැන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙත් ඉඩම් අර ගන්න එක දැන් එදා ගිහින් අක්කර 2000ක් ඉල්ලා තිබුණා අන්තිමට ඒක අක්කර 200ක් වුණා. ওই 200 න් උත් 100කට වඩා වමනා වෙන්නේ අන්තිමටම. මේවා තමයි පුරා විද්‍යා මේවා තමයි කරන්න කියලා ප්ලෑන් එකක් තියෙනවද නැද්ද? අපිට තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් පහුගිය අවුරුදු 30ක්ම උතුරු නැගෙනහිර වැඩ කරේ නැහැනේ. පහු යුද්ධ කාලෙම කෙරුණ නැති නිසා අපේ ටිකක් ප්‍රයොරිටි එකක් තිබුණා නොත් ඇන් ඉස්ට් වලට පහුගිය කාලේ. අපිට ගවර්න්මන්ට් මනි නෙවෙයි ගොඩක් වට එන්නේ වෙන ෆන්ඩින් ඒජන්සි වලින්. ඒ කියන්නේ සමහරට හාමුදුරුවරු දෙන්නේ. බෑනේ අනික් අයගේ මුදල් අරගෙන ජාතික ප්‍රතිපත්ති අනුවනේ. ඔව්. මෙතන කරන්නේ රජයට නියම බජට් එකෙන් දෙන සල්ලි ERD එකෙන් දෙන සල්ලි විතරයි. මේ අනික ඉතින් උතුරේ නෙමෙයි මං කියලා මේ අනුරාධපුරේ තාම කරන්න ඉන්නේ මහ විහාරේ. ඊළඟට කරන්නේ දිමුලාගල. මාගම තාම කළා නැහැ. සිංහල ශිෂ්ටාචාරය ආරම්භයේ මල්වතුවේ එතන කළා නැහැ. අනික තියෙන්නේ මේ තැනක් හොයාගත්තා නම් කාටවත් ගිහින් ගෙවල් හදන්නවත් පන්සල් හදන්නවත් බෑ. ඒක රටටයි තියෙන්නේ. කවුරු හරි කඩන්න එනවා නම් හමුදාවයි පොලිසියයි දාන්න තියෙන්නේ. මේ මහවැලි අතෝරිටික තියලා Tamante තියෙන ඉඩම් දන්නේ නැත්නම් ඉතින් මහවැලි එක විසුරු හදින්න. මේ අපි ඉඩම් වලට ගල්ලා තියෙන අපරාධය. මිනිස්සුගේ ඉඩම් අරගන්නවා, වන්දියක් දෙන්නේ නැහැ. Every land must be there in the division and secretary's office. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.